මේ වෙලාව අපිට IMF එකේ පළවෙනි කොටස හම්බලා තියෙන්නේ. ඒ නිසා බොහොම සතුටින් පිනා ගියා. අපි දැක්කා රටේ යම් යම් ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤාපත්තු කළා. අවුරුද්දට කලින් රතිඤ්ඤා දැල්වලා සතුටු වුණා. ගත්තේ ණයක් අමතක කරන්න එපා. පිටු 150කට වැඩි ප්‍රමාණයක අපි කොන්දේසි සහ නියමයන් තියෙනවා කියලා මම දන්න විදිහට නම් තිබෙන්නේ. ඔබතුමා මේ IMF වාර්තාව කියවලා මේ පිළිබඳව කරපු අධ්‍යයනය තුලේ මොකද්ද මම කියන්න තියෙන්නේ? උදේෂාන් දැන් මේක මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එක තමයි දැන් අපි වැටිලා හිටිය වල තල් වෙලා තිබිච්ච වලේ ප්‍රමාණයට සාපේක්ෂකව මේක දිහා බලපුවාම තමයි රචිඤ්ඤපත්තු කරන්න හිතෙන්නේ. ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරන්න බැරි තැනට අපි වැටලා තිබුණා. ඒක තමයි ඒක පිළිගන්න ඕනේ. IMF එකත් එක්ක අපේ රට කරපු නෙගෝෂියේෂන් එක, වික්‍රමසිංහ මහත්තයා කරපු සාකච්ඡාව, ඒ එකඟතා, ඒව ඇතුලේ අපි ආයි කවරදාවත් ගොඩේන්න බැරි වලකට තල්ලු කරමින් යනවා. ආයෝගික ප්‍රැග්මැටික්ම අර්ථකථනය මේක සම්බන්ධව. මේකට යන්න වෙනවා. හැබැයි මේකෙන් අයින් වෙන්න වෙනවා. නමුත් අයින් වෙන්න වෙනවා. අනිවාර්යෙන් අයින් වෙන්න වෙනවා. දැන් මේ 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 එකඟ වෙලා තියෙන එක ඩිලිවර් කරන්න බෑ. මේ ආණ්ඩුවට යන්න යන අය මේක කරුණා කරලා සල කියවලා බලන්න. මේක කියවලා පොඩ්ඩක් බලනවා නම් හොඳයි කියලා. මෙතෙක් අපි IMF එකත් එක්ක ගහපු දරුණු මෙව්වා. ඒක පළවෙනි නිරීක්ෂණය. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා කෙලින්ම මේ මෙන්න මෙදාට ඉස්සර මේක විකුණන්න ඕන. මෙදාට ඉස්සර මේක සම්මත කරන්න ඕන. මෙදාට ඉස්සර මේක කැබිනට් එකට දාන්න ඕන. මෙදාට ඉස්සර මේක පාර්ලිමේන්තුවේ. එහෙම බ්ලැක් ඇන්ඩ් වයිට් ඩීටේල් කරලා රජයේ ආණ්ඩුකරණය සම්පූර්ණ මේ ડોකියුමන්ට් එකට aran තියෙනවා. ඔය පේන විදිහට දැන් ආණ්ඩුව මොකක් කළත් දැන් හයියෙන් කිඹුමක් ගියත් කියන්නේ මේ IMF එකේ දුමක් ඇවිල්ලා කියලානේ. කියන කතාව ඇත්තද එහෙමනම් මේ IMF එකේ බලපෑමමද? අනිවාර්යෙන් IMF එකේ IMF එක පෙන්වන එක හරි. මොකද මේකේ ඔක්කොම තියෙනවා ඒ කියලා. ඒ සමහර ආයතන විකිණීම ඒව හැමම ලියලා තියෙනවා. සම්පූර්ණ ඒගොල්ලෝ රෝඩ් මැප් එකක් විදියට දීලා තියෙන්නේ කැබිනට් එකට කවදද දාන්න ඕන. ඊළඟට පාර්ලිමේන්තුවට කවද කොහොමද දාන්න ඕන. මීට ඉස්සෙල්ලා මේ පොලිසියක වෙනස් වෙන්න ඕන. මීට ඉස්සෙල්ලා මේ පනත සම්මත වෙන්න ඕන. මීට ඉස්සෙල්ලා මහ බැංකුව සම්බන්ධ පනත සම්මත වෙන්න ඕන. අපේ රටේ ව්‍යවස්ථාගත කාරණා තියෙනවනේ. දැන් අපිට පාර්ලිමේන්තුවේ යම් කිසි බලපෑමක් කරනවා නම් නැත්නම් කැබිනට් මණ්ඩලයේ තීරණ අනපනත් පිළිබඳව කතා කරනවා නම් බිල්ස් ගැන කතා කරනවා නම් අපි ව්‍යවස්ථාවටම ඍජු ලෙස මේ බලපෑමක් එල්ල කිරීමක් නෙමෙයි නම් IMF කරන අපේ රටේ දේශපාලනඥයින් එක දන්නේ නැද්ද? මේක ඇග්‍රි වෙලා තියෙන විදිහනේ. මේ රටේ දේශපාලනඥ මේක ඇග්‍රි වෙච්ච අය කල්පනා කරන්න ඇති මෙහෙම රටක් නැහැ. මේක අපේ බැක්යාඩ් එක කියලා. ඉතින් එහෙමත් ඇග්‍රි වෙන්න පුළුවන් නේ. ඉතින් එහෙම වෙන්න ඇති. ඇත්තටම දැන් ලෝකයේ මේ IMF එකෙන් උදව් වරගෙන දියුණු වෙච්ච රටවල් තියෙනවා. ඩ්‍රයිවර්ට ඕන විදිහට එළෙව්වා. එළවගෙන ගිහිල්ලා තියෙන රටවල් තියෙනවා. දැන් අපේ වාහනේ 16 පාරක් මේකල්ල තල්ලු කරලා තියෙනවා. දැන් මේ පාර තල්ලු කරලා එළවන හැටි, ගියර් එක දාන හැටි, බ්‍රේක් ගහන්න ඕන තැන, කපන්න ඕන තැන ඔක්කොම කියලා විතරනේ පාරත් ඒගොල්ලෝ කපලා දීලා තියෙනවා. මේකේ තමයි යන්න ඕන කියලා. ඉතින් එහෙම එකක් තමයි මේ ගමන තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.